අද දවසේ අපේ තේමාවට බොහොම උෂිතම සම්පත් දායකයාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කර අපේ මැදිරියට එතුමාගේ මුහුණ නම් ඔබට බොහොම උරුපුරුදී සඳුදා සූර්ය විමරෙන්. අද දවසෙත් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මැතිතුමනි ඔබතුමන්ව අයිබෝන් මහාචාර්යතුමනි. අපි මේ ආකාරයෙන් කතාබහ ආරම්භ කරමු. ඇතින්ම මහාචාර්යතුමනි මේ ඔබතුමත් ඔබේ පුංචි කාලයේ ගත කළේ මේ පරිසරයත් සමග බොහොම ලෙන්ගතුවනේ. පරිසරයත් සමග හැදී වැඩි පරිසරයත් එක්ක ගත කරපු ඒ කාලයත් එක්ක තමයි ඔබතුමා පුංචි කාලයේ ගත කරේ. ඇතින්ම මම කැමති දැනගන්න මේ ඔබතුමා දැන් අද මේ සිටින මට්ටමට එනතෙක් පරිසරයත් සමග ගත කරපු කාල වකවානුව මොන වගේ ආකාරයෙන්ද ඒ ගනුදෙනුව ඔබේ ජීවිතයට බලපෑමක් සිදු කරේ? නර්මදා මම මෙහෙම ප්‍රවිෂ්ණුනදී ඇත්තරම අද මම කියන චරිතය කෙනෙක් දන්නවා නම් මම හිතන්නේ මම මාව දන්නේ මම නව නිර්මාණකරුවෙක් විදිහට සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විදිහට. හැබැයි ඒ හැම කෙනෙක්ම මගේ අතුලාන්තයට ගියොත් මම හිතන්නේ උන්ට තේරුම් ගන්න පුළුවන් මම ගොඩාක් සරල දේවල් වලින් නිර්මාණ කරපු මිනිස්සෙක්. මම මහා ලොකු රොකට් සයන්ස් අපි අර කතා කරන රොකට් සයන්ස් කරපු මිනිස්සෙක් නෙමෙයි. එතකොට මගේ ඒ නව්‍යකරණය මගේ තියෙන නව නිර්මාණකරණයට එහෙමත් නැත්නම් මගේ මේ ඉංජිනේරු ජීවිතයේ මෙච්චර ගමනක් පුංචි කාලයකින් එන්න ලැබිච්ච එකට මම දැන් පළවෙනිම වස්තු බීජය නැත්නම් ඒ බීජය වැටෙන්නේ මම හිටපු මගේ ඒ වටපිටාව මම හිටපු පරිසරය. මොකද මට මතක් වෙනවා මම පුංචි කාලේ ඉඳලම මම ගොඩක් පරිසරයත් එක්ක බද්ධ වෙලා ජීවත් වෙච්ච මනුස්සයෙක්. මට තාම මම නර්මදා කියනකොට මට මතක් වෙනවා මම ඉස්කෝලේ යන්න ගියේ කොහොමද කියන එක. මම ඉස්සර මල්ලිවත් දාගෙන බයිසිකල් එකේ කළුතර උතුරේ ඉඳලා කළුතර දකුණට යනවා කළුතර පාලම පහු කරගෙන. මට මතකයි දකුණු අත පැත්තෙන් කැලිඩෝ වෙරළ තීරයේ ලස්සනට පේනවා. වම් අත පැත්තෙන් අපි දැක්කා සිරිපාදේ කන්ද ඈතටම ගිහලා සිරිපාදේ කන්ද වලාකුළුලින් බැහිලා තියෙනවා. ඔය දවස්වල ඔක ඇතුලේ තියෙන විද්‍යාත්මක පසුබිමවල් අපි දැක්කේ නැහැ. ලස්සනට ඉස්සරහා කළුතර බෝධිය සුදුපාරට පේනවා. ඔහොම ඔය වගේ ගමනක් තමයි මගේ පාසල් යන හැමදාම උදේ හවස මම දැක්කේ වගේ. සුන්දර මතකයක්. ඇත්තටම සුන්දරයි. මං හිතන්නේ එහෙම මතකයන් අද අපේ දරුවන්ට විඳින්න පුළුවන් කියලා. ඇත්තටම එක වචනකින් කිව්වොත් මම හිතන්නේ මගේ ළමා කාලයේ අර වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්පූර්ණයෙන්ම රසවින්ද කියලා කියන්න පුළුවන්. ඔව් ඇතින් මේ මම දැනගන්න කැමති මහාචාර්යතුමනි දැන් ස්වභාව ධර්මය ගැන කතා බහ කරනකොට දැන් අපි විද්‍යාව තාක්ෂණය ගැන කතා බහ කරනකොට ස්වභාව ධර්මයත් එක්ක සංසන්දනය කරනවා ස්වභාව ධර්මයෙන් යම් දේවල් උකහාගෙන අපි විද්‍යාවට තාක්ෂණයට යොදා ගන්නවා වර්තමානයේ ගොඩක් මේ නව නිෂ්පාදන නව නිර්මාණ බිහි වෙනකොට ස්වභාව ධර්මයේ තිබෙන මේ පුංචි පදනම් පුංචි තියරි කොටස් තමයි යොදාගෙන තියෙන්නේ නව නිර්මාණකරණයට. අපි ඒ පිළිබඳව කතා බහ කරමු. මේ පුංචි මතක් කිරීමකුත් තියෙනවා. ඔබතුමා කියලා කියන්නේ ඇත්තටම මේ පේටන් බලපත්‍ර 13කට හිමිකම් කියන පුද්ගලෙක්. අපි ඒ පිළිබඳව සිහිපත් කරමු. ඔව් නර්මදා මම කිව්වා මගේ පුංචි කාලේදී කිව්වොත් මගේ ගමක් තිබුණා මට මම කළුතර හිටියට මගේ ගම මගේ තාත්තගේ ගම ගත්තොත් කිතුල්ගොඩ මතුගම සිංහරාජේ වනාන්තරයේ ආශ්‍රිතව තිබිච්ච ගමක් සුන්දර ගමක් වටපිටාවම වටේම කඳු පන්තියකින් මේ වට වෙච්ච තැන්නක තිබිච්ච ගමක් ඒ ගම ඇතුලේ තිබිච්ච සුන්දරත්වය වගේම ඒ තිබිච්ච ගෙවල් වල තිබිච්ච ගොඩක් වෙලාවට ඒකේ තිබිච්ච ඒ ගෙදර තිබිච්ච සැප පහසුව ඒ ගෙවල් හදන්න පාවිච්චි කරලා තිබුණ අමුද්‍රව්‍ය මේ හැම දෙයක්ම මම හිතන්නේ මගේ අද නව නිර්මාණකරණයේ දෙච්ච මගේ ගොඩක් නිර්මාණ ඇතුලේ අදටත් මං හිතන්නේ මම පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන්. සරලවම කිව්වොත් මම ගොඩක් වෙලාවට මඩ නැත්තම් පස් එක්ක වැඩ කරපු චරිතයක් සහ මම තාමත් වැඩ කරගෙන යන පුද්ගලෙක්. ඒතර මට ඔය පස් නිර්මාණ කියන එක ගැන මුලින්ම අදහසක් එන්නේ මේ ඒ කිතුල්ගොඩ ගමේ තියෙන ගෙවල් වල ගොඩක් වෙලාවට තියෙන වරිච්චි බිත්ති අර කටුමැටි බිත්ති කියලා කියන්නේ අපි ගේ බිත්ති හදන්නේ බට වලින් මුලින්ම ලියන බිත්ති අපේ දරුවන්ට මතකයේ ගේන්න උත්සාහ කරොත් මේ කොහොමද මේ ගෙවල් දොරවල් හදන්නේ කියලා gedara කණු හතරට ගහන ලොකු ලී හතරක් ඊට පස්සේ මේක බට වලින් වියනවා. දැන් අපි නම් ඕක දන්නවා මහාචාර්යතුමා අද කාලේ දරුවන් මේක දන්නවද කියලා අපි දන්නේ. එතකොට මේ ඊට පස්සේ මැටි බෝල අනලා මොකද මැටි නිකන් ආනන්න බෑ නර්මදා ඒක පදම් කරන්න ඕනේ. මිශ්‍රණය පදම් කරගන්න. එතකොට තමයි අති ඇලෙන්නේ නැති. ඉතින් මැටි බෝල හදලා තමයි ගහලා මේක හදන්නේ. ඊට පස්සේ පොලව අපි ගත්තොත් පොලව කරන්නේ ඒ දවස්වල පාවිච්චි කරේ මැටිත් එක්ක ගොම අනනවා. ඉතින් ගොම කිව්වට පස්සේ අපේ දරුවන්ට හිතන්න පුළුවන් මේ අයියෝ ගොම අතින් අල්ලනවාද? අපි නෑ ඉස්සර අපේ පැරණෝ ගොම පිළිකුලක් ඇතු වෙන තුරන් අද කාලේ දරුවන්ට අදටත් මං හිතන්නේ අපේ පැරණෝ ගම් වලට ගියොතින් ගොම මැට්ටෙන් හදපු පොළවල් වල තමයි ජීවත් වෙන්නේ. ඒ හැම දෙයක්ම ඇතුලේ තිබුණ නර්මදා මේ ලොකු විද්‍යාවක්. සමහරවිට ඒ විද්‍යාව නොදැන තමයි ඔවුන් පාවිච්චි කරේ. නමුත් ඒ ඇතුලේ තිබුණා විද්‍යාවක්. ඒ විද්‍යාව තමයි මම පුළුවන් තරම් උත්සාහ කරේ
නව්‍යකරණයක් එක නවීන තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගන්න. මම දැන් ඒකම තමයි මගේ ජීවිතයේ සාර්ථකත්වයේ කියලාත් මට කියන්න තියෙන ඔය කියව පේටන් බලපත්‍ර 12ම මම හිතන්නේ මූලිකවම පදනම වැටෙන්නේ ඔන්න ඔය කියන මේ ස්වභාව ධර්මයත් එක්ක එළියට ආපු. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා නර්මදා ඇත්තරම මට මතක් වෙනවා මගේ නවතම නිර්මාණයක් මම කරන්න උත්සාහ කරනවා මේ 3D printing, building 3D printing. මම හිතන්නේ සමහර ලාවට අපිට ඒකේ ඒක මම ඔළුවට ගියේ කොහොමද කියන එක ගැන තියෙන පුංචි වීඩියෝ එකක් බලන්නත් පුළුවන් වෙයි. නර්මදා දැකලා තියෙනවද ගේ කුරුල්ලම්? sorry මේ 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 අපේ මේ වැහිලිහිණියව දැකලා තියෙනවද? ඔව් මම දැකලා තියෙනවා. වැහිලිහිණි කූඩුව දැකලා තියෙනවද නර්මදා? වැහිලිහිණි කූඩුව මම දැකලා තියෙනවා මාෂරතුම. මම හිතන්නේ මේ ඖෂධයක් විතරත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම බර සැහැන ලොකු වියදමක ලොකු ගානකට අපිට විකුණන්න පුළුවන්. මම ඒක ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඔත් වැහිලිහිණියා චූටි චූටි මැලි මැටි බෝල ගෙනල්ලා ඒ මැටි බෝල බෝල දහස් ගාණක් එකට තියලා තමයි තමන්ගේ කූඩුව හදාගන්නේ. මැටි බෝල තියෙන වෙලාවට එයාගේ කටේ තියෙන කෙලත් එක්ක ඒ මැටි බෝලේ තියෙන මැටි පදන් කිරීමක් වෙනවා. මැටි වලට යම්කිසි ශක්තියක් ගෙන දෙන. ඒ වගේම ඒ මැටි බෝලේ බෝලේ තියලා තමයි එයාගේ එයාගේ කූඩුව හදා පොඩි එකක් නෙමෙයි සෑහෙන විශාල කූඩුවක්. ඕකෙන් තමයි මගේ ඔළුවට ගියේ මේ අර බිල්ඩින් 3D printing මැටි වලින් අපිට බැරිද මේ බිල්ඩින් එකක් අර 3D dimension එක නැත ඇත්තම ගයක් ගඩොල් වලින් හදන්නේ නැතුව අපිට එකපාර වක් කරලා ගයක් හදා ගන්න පුළුවන්. ඒක ගැන මම මේ දවස්වල පරීක්ෂණයක් කරගෙන යනවා. වගේම මැටි පදන් කරන්න මැටි වලට අලුත් කිමිකල්ස් අපි එකතු කරන්නේ මේ කටේ කෙල වලින් ආවේ මොකද? ඒ වගේම ස්වභාවික අපිට කිමිකල්ස් පාවිච්චි කරන්න පුළුවන්ද? අපි සමහර ලාට මම මේ දවස්වල කරගෙන යන පරීක්ෂණ වලදී මම තව පුංචි දෙයක් නර්මදාගෙන් අහුවදින් මේ නර්මදා දැක්ක ගිහලා තියෙනවා සීගිරියද? මම මේ හන්නේ ප්‍රශ්න නර්මදාගෙන් නෙමෙයි. මම අල්ප වතාවකින් තියෙනවා. ඔව් නර්මදා දැකලා තියෙනවා අපේ තියෙන කැටපත් පවුර. නර්මදාට මතකද කැටපත් පවුරේ තියෙන මේ අර සුන්දර සුන්දරත්වයත් එක්කම තියෙන ඒකේ තියෙන මේ දිලිසීම? ඔව් ඒක දිලිසෙනවා. ඒක තමයි අපේ තරම්. මාෂර්තුමා කියන්නේ මේ අර චිත්‍ර නිර්මාණය සඳහා යොදාගෙන තියෙන ඒකමනේ මේ කැටපත් පවුර ලুকু බැම්මේ තියෙනවා. ඒ බැම්මේ තමයි අපේ කුරුටු ගී ලිව්වේ. ඒතර කුරුටු ගී සහ බැම්මට අවුරුදු දහස් ගණනක් පරණයි. නමුත් අදටත් ওই බැම්ම ওই විදිහෙම තියෙනවා. අවුවට වැස්සට මේ එළියට නිරාවරණය වෙලා තියෙන බැම්මක්. නමුත් අපි ගත්ත උදින් අද ඔය තියෙන වයස පරිසරයට වැස්සට ඔරොත්තු දෙනවා කියන පේන් ගාලා තියෙන මේ බිත්තියක් ගත්ත උදින් අනිවාර්යෙන් අවුරුදු දෙක තුනකට සැරයක් අනිවාර්යෙන් අපිට අලුත් වැඩිය කරන්න වෙනවා. අලුත් පාරක් අලුත් ආය පාරක් මේ වර්ණ ආලේප කරන්න සිද්ධ වෙනවා. නමුත් ඔය කියන බිත්තියේ එහෙම වර්ණ ආලේපනයක් වෙන්නේ නැහැ. ඒක තමයි තාමත් අපිට අර කුරුටු ගී ටික බලා ගන්න පුළුවන්. ඔබ විශ්වාස කරන එකක් නැහැ. ඕක හදලා තියෙන්නේ මැටි වලින්ම තමයි හදලා තින්නේ. මැටි වලට අපි ඔය බෙලි අපි කන බෙලියක තියෙන බෙලි ලාටු පාවිච්චි කළේ මිශ්‍රණයක් එක්ක තමයි ඔක හදලා දෙන්නේ. ඒ බිත්තිය අදටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒ වගේ අපේ තිබුණ ස්වභාවික අමුද්‍රව්‍ය අර કૃතිම අපි අමුද්‍රව්‍ය කාබනික මේ අකාබනික අමුද්‍රව්‍ය දාලා මේ 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 මේක පරිසරයට අහිතකර දේවල් හදනවට වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය වලින් මැටි පදන් කරලා ওই නිර්මාණ කරපු ක්‍රමවේදයක් අපේ රටේ තිබුණා. ඉතින් ඒ නිර්මාණම අපි අදටත් උත්සාහ කරනවා පාවිච්චි කරන්න. දවුල් කුරුඳු, බෙලි, ඊට පස්සේ දිවුල් අපි ගත්තොතින් පයිනස් ලංකාවට ආවෙනක නෝනත් පයිනස් ගස්වල තියෙන ලාටු මේ හැම දෙයක් ඇතුළෙම අපිට නිර්මාණය කරන කරනවා. මම මේ හැම දෙයක්ම කියන්නේ අපිට පරිසරය දැකලා පරිසරයේ මේ සත්තු ගහකොළ වැඩ කරන විදිය දැකලා අපිට නව නිර්මාණකරණයට යන්න පුළුවන්. මොකද අපේ ඉතිහාසයෙන් තියෙනවා උදාහරණ ගණනාවක් මේව පාවිච්චි කරපු ක්‍රමවේදයන් ගැන. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා නම් ඉතිහාසය සහ පරිසරය බද්ධ කරන්න මම හිතන්නේ අපිට ලෝකයට අලුත් යමක් දෙන්න පුළුවන්. අර නර්මදා කියපු කතාව මතන අතන එහා පැත්තේ ඉඳගෙන කිව්වේ අර මේ පරිසරයට බරක් නොවි ලෝකයට බරක් නොවි දෙයක් කරලා නමක් තියලා අපිට මේ රටෙන් මේ ලෝකෙන් යන්න පුළුවන් කම අපිට ලැබෙයි. හරි. බොහොම ස්තුතියි ඔබතුමාට මේ ඉතිහාසය ගැන අපි කතා බහ කරන්න සූදානම් තවදුරටත්. හැබැයි පුංචි විරාමයක් කරගෙන ඉන්න අනතුරු අපි සූදානම් කතා බහට යලි වතාවක් එක්වන්න. සුභව ධර්මයේ සහ දරුවා කියන තේමාව තමයි අපි කතා බහ කරමින් සිටියේ. කතා බහ ඉදිරියට කරගෙන යන්නට මේ සූදානම අපි නැවතවතාවක්. මාෂාණිතුමනි, මේ ඔබතුමන් මම කලින් සඳහන් කරා නව නිර්මාණ පිළිබඳව ඔබතුමාගේ, ඉතින් මම දැනගන්නට කැමතියි. දැන් නව නිර්මාණයක් කියුවාම ඇතින්ම හිතවතුනි අපේ හිතට දැනෙන්නේ ලොකු සමීකරණ භාවිතයෙන්, එහෙම නැතිනම් ලොකු විද්‍යා කොටස් භාවිතයෙන් අපි යම් යම් දේවල් උකහා ගනිමින් නව නිර්මාණකරණයේදීමනේ. නමුත් ඔබතුමා මේ ස්වභාව ධර්මයේ තියෙන පුංචි පුංචි කරුණු, පුංචි පුංචි දේවල් මම තියුණු ආකාරයෙන් විමර්ශනය කරලා නව නිර්මාණකරණයේ ඉදිරියට තියෙනවා. අපි සඳහන් කරමු ඒ ගැන.
අනිවාර්යෙන් අනුර මේ මෙහෙමයි නව නිර්මාණ කියන ඒවා අර කියන මහා ලොකු ගණිත මේ ඉක්වේෂන්ස් නැත්නම් සමීකරණත් එක්ක කරපු නිර්මාණ තියෙන ඉතාමතර රොකට් සයන්ස් වගේ ලොකු වැදගත් නිර්මාණ තියෙන වගේම ඒ අස්සේ තියෙනවා ඔය වගේ ස්වභාවික පරිසරයත් එක්ක බද්ධ වෙලා අර ඉතාමත්ම සරල නව නිර්මාණ කරපු දේවල් තියෙනවා. ඒතර නර්මදා මගෙන් ඇහුවේ ඇත්තටම මේ මොනවද මගේ හැම තියෙන්නේ කියන එක. අපි ඉස්සෙල්ලත් කතා කරගෙන ගිය නර්මදා මම කිව්වා මම පස්සෙක ගොඩක් වෙලාවට රිසර්ච් කරපු පුද්ගලෙක්. එතකොට තමයි අර මම කියපු අර කුරුල්ලොන්ගේ කූඩු හදන ක්‍රමවේදය සහ අපේ පරණ නිවාස හදන ක්‍රමවේදයන් ගැන අපි කතා කරේ. අතරමදී දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ අර වැහිලිහිණියගේ ඉස්සෙල්ල කූඩුව හදන එක ගැන අපි කතා කරේ. මේ වැහිලිහිණියා මේ හොඳටම නිරීක්ෂණය කරොතින් වැහිලිහිණියාගේ කූඩුවේ ස්ට්‍රක්චර් එක කූඩුවේ මේ හැඩය එයා හොඳටම දන්නවා. එයා මොකද්ද කරන්න යන්නේ කියන එක දන්නවා. හැබැයි එයා අර ඈතට ගිහිල්ලා පස් අරගෙන අවිල අර බලන්න කෙලවල තමන්ගේ කෙල එක්ක තියලා මේ මැටි බෝල ටික තියලා තමන්ගේ බිත්තිය හදාගෙන යනවා. ඒක හරිම සුන්දර දෙයක්. එක්කෙනෙකුට බැලුවට පස්සේ මේක ස්වභාවිකත්වයත් එක්ක මේකේ තියෙන මේකේ ගැඹුර සමහරලාට අපි හිතන්නේ නැතුනේ. නමුත් ඔබට පේනවා ඇති සමහරලාට මේ තනින් තන තියෙන පොඩි කෙඳි. එතකොට ඔය කෙඳි වලින් තමයි එක්තරා විදිහකට තමන්ගේ කටේ තියෙන කෙලත් එක්කම ඔය කෙඳි වලින් තමයි ඒ ස්ට්‍රක්චර් එක ඒ විදිහට හදාගැනීමේ හැකියාව ලැබෙන්නේ. පළල් කියන දේ මේ තවත් කුරුල්ලෙක්. මේ කුරුල්ලගේ මේ පොඩ්ඩක් හොඳට නිරීක්ෂණය කරොතින් ඔගලොන්ට පේනවා මේ කුරුල්ලා මේ පස් විතරක් නෙමෙයි එකතු කරන්නේ. එයා පස්සල තියෙන තනකොළත් ඒ පොඩි මැරිච්ච තනකොළ ජාතිත් එකතු කරලා අරගෙන යනවා. එයා අතරම මැටි විතරක් නෙමෙයි එයා දන්නවා ක්ලේ අර මේ ක්ලේ නැත්තම් මේ අපි ගත්තොතින් මේ මඩ විතරක් තියලා මේක හදන්න බෑ. යාගේ කූඩු අර බලන්න කොච්චර සුන්දර නිර්මාණයක්ද කියලා. ඒ වගේම තමයි එයා අර මේ හොටෙන් දෙන කම්පැක්ෂන් එක තෙරපුම හොඳට නිරීක්ෂණය කළා. දැතර මේවා තමයි අපි නිරීක්ෂණය කරනෝනේ. අපි අර දෙයක් මේ බලනවට වඩා විඳිනවා කියන්නේ ඔන්නෝකයි උතන තියෙන වෙනස. අපි ගොඩක් වෙලාවට දේවල් බලන අපි සීගිරිය ඩිස්සල කතා කරපු එක නේ. සීගිරිය ගිහිල්ලා බලලා තියෙනවා. සීගිරිය වැඳලා එනවා සමහර අය ගිහිල්ලා. නමුත් සීගිරිය විඳින්නේ නැහැ. මෙන්න මෙතන තමයි වැදගත්කම ඉන්නේ. මේ දේවල් විඳීමේ වැදගත්කම. අර කුරුල්ලව ගත්තොතින් කුරුල්ලා අර අපි ගත්ත පුංචි තනකොළ කෑලිත් එක්ක මඩ බෝලේ අරගෙන ගිහිල්ලා එයා අර හොටෙන් අනිනකොට තමයි අර මේ රැලි ගහිලා තියෙන තනකොළ කොලේ දිග ඇරිලා එයාට බලයක් ගැනීමේ හැකියාව ලැබෙන. ඉතින් අර පුංචි නිර්මාණයක් වුණත් එයා ලොකු දෙයක් ඒ නිර්මාණය ඇතුළේ කරනවා. ඒ නිර්මාණය ඇතුළෙන් අපිට අලුත් දේවල් ගොඩක් කරන්න පුළුවන්. එකක් තමයි පස් පදන් කරන ක්‍රමවේදය. වගේම තමයි එයා ඒ ඇතුලේ පස් එක ඇතුලේ එයා තව ස්ට්‍රක්චර් එකක් හදා ගන්නවා. ඒ පස කොහොමද තලන්නේ? වතුර වැඩි වුණාට පස්සේ තලන්න බෑ නර්මද. අපි සාමාන්‍යයෙන් මඩවල පස්වල තලන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන ඊට වඩා වතුර වැඩිපුර දැම්මොත් අපිට තලන්න බෑ. ඒ කුරුල්ලා එක දාන්න අර්බන් හොඳට එයා දාන්නේ තලන්න බැරි ප්‍රමාණයට තියෙන වතුර තියෙන පස් එකක් ගෙනල්ලා තමයි එයා තලන්නේ. ඒතර එයා ඕකට කියනවා self compacting කියලා. නැත්නම් ඒකේ තියෙන බලයෙන්ම එයා තලන්න උත්සාහ කරනවා. ඔන්න ඔය ක්‍රමවේදයත් එක්ක භාවිතා කරලා තමයි මම හොයාගන්නේ self compacting mud concrete. නැත්නම් mud ඒකට සිංහලෙන් කියෝදී මඩ අපිට ඒක සිංහල වචනයක් කියනකොට මම ඇත්තටම ඉංග්‍රීසි වචන කියන එක ලේසි වෙන්න පුළුවන්. MCB mud concrete block කියන එක මම හොයාගන්නේ ගොඩක් වෙලාවට ඔන්න ඔය කියන සංකල්පයත් එක්ක. ඉතින් හරිම සුන්දරයි. ඇත්තටම සමහරලාට අර එක්තරා කියවනක් තියෙනවා මේ නව නිර්මාණ කරණයේ යෙදෙන පුද්ගලයෙකුට පොඩි පිස්සුවක් තියෙන්න ඕනේ කියලා. ඇත්තට මේ පිස්සුව තියෙන එකක් තමයි මේ අපි අනිත් මිනිස්සු නොදකින නොපෙනෙන මානකදවල් ඔස්සේ බලන්න ඕනේ. ඒකත් එක්ක යම් කිසි විදියක ආසාවක් රසයක් හදාගෙන අපි ඒකත් එක්ක ඉස්සරහට යාමේ හැකියාවකුත් තියෙනවා. මොකද එතනින් දැකලා ආරයි මේක ලස්සනයි මේක සුන්දරයි මේක මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි ඒක එතනින් එහා නවත්තලා යන්න නෙමෙයි ඒකත් එක්ක පොඩි ගමනක් යන්න ඕනේ. සමහරවිට අපි කරන්න යන හැම දෙයක්ම සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් අර ගොඩක් වෙලාවට ස්වභාව ධර්මයත් එක්ක බද්ධ වෙලා යනවා. ස්වභාව ධර්මයේ තියෙන ක්‍රමවේදයන් මිමික් කරන්න නැත්නම් ඒක අනුකරණය කරන්න අපි උත්සාහ කරනවා මම දන්නේ පරදින්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. මොකද ස්වභාව ධර්මයේ තමයි මම දකින විදිහට අර නර්මදා කිව්වා මනුස්සයා තමයි ස්වභාව ධර්මයේ තියෙන හොඳම නිර්මාණය කියලා. මම මේක එච්චරම පිළිගන්න කැමති නෑ. මොකද මම හිතනවා මනුස්සයා තමයි ස්වභාව ධර්මයේ කරපු නරකම නිර්මාණය කියලා. මොකද ඊට වඩා එක්තරා පැතිකඩක් ඔස්සේ මොලේ විතරක් අපි ගත්තොදින් ඔව් මනුස්සයා තමයි කරපු හොඳම නිර්මාණය. නමුත් ඊට වඩා සුවිශල් නිර්මාණ අපිට හිතාගන්න බැරි පුංචි දේවල් මේ ස්වභාව ධර්මයේ කරලා තියෙනවා. එකම දේ අපි ඒව හරියට අපි කියවන්නේ නැහැ. ඒ ඒ ඒ ස්වභාව ධර්මයේ තියෙන ඒ නිර්මාණකරණය අපි කියවන්නේ නැහැ. අපි කියෙව්වා නබද ඇත්තටම අපි අනන්තවත් අප්‍රමාණව ඔය දේවල් ස්වභාව ධර්මයේ අපි කියෙව්වා. අපි ඉස්සර හිත මුතුන් මිත්තු කියෙව්වා. මොකද ඔවුන් දැනගෙන හිටියා
මැරෙන જાතියක් කියන එක නර්මදා කියපු කතාව මැරෙන જાතියක් කියන එක වුන් දැනගෙන හිටියා. වුන් දැනගෙන වුන් ස්වභාව ධර්මයේ පුළුවන් තරම් කියවන්න උත්සාහ කරා. ස්වභාව ධර්මයට බද්ධ වෙලා වැඩ කරා. නමුත් අපි ගද වෙනකොට ස්වභාව ධර්මෙන් ගොඩක් ඈත් වෙලා අර තිබිච්ච අර හියුමන් මෝඩ් එකෙන් ඔටෝ මෝඩ් එකට ගිහිල්ලා තියෙනවා. මෙන්න මෙතන තමයි අර මයිකල් ජැක්සන්ගේ සින්දුවෙත් කියන්නේ අපි මෙතනින් ආයෙ පස්සට යන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිත් විනාසයි ස්වභාව ධර්මයත් විනාසයි. ඔව් අනිවාර්යෙන්ම ස්වභාව ධර්මයේ කියවන්න අපි ඉගෙන ගන්න ඕනේ. ස්වභාව ධර්මයට ලෙන්ගත වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ. අන්න එතකොට අපිට හැකියාව ලැබෙවි. මොම සාර්ථකයිරින් අපේ ජීවිතය ඉදිරියට ගත කරගෙන යන්න. අපි සූදානම් කතා බහ ඉදිරියට අරන් යන්න මේ පුංචි විරාමයෙන් අනතුරු. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වන්නේ බොහොම ආදරෙන් සඳුදා සූර්ය විමනත් එක්ක. අපි කතා බහේ එදිමින් සිටියේ ස්වභාව ධර්මයේ සහ දරුවා කියන තේමාව ඔස්සේ. ඉතින් තවත් ප්‍රශ්නයක් තිබෙනවා මහාචාර්යතුමනි ඔබට යොමු කරන්නට. මේ ඇත්තෙන්ම වර්තමානයේ දරුවන්ගේ විනෝදාංශ පිළිබඳව කතා බහ කරනකොට අපිට දැනෙන්නේ හැඟෙන්නේ මේ ඔවුන්ගේ විනෝදාංශය යම්කිසි සීමාවකට කොටු වෙලා තියෙන්නේ. ඒ විනෝදාංශ තුලත් තියෙන්නේ යම්කිසි අධ්‍යාපනික තේමාවක් පමණයි. ඉන් ඔබට ඔවුන් සිතා බලලා නැහැ මේ වගේ විනෝදාංශයක් මං තෝරා බේරා තොරුම් තෙරුම් බිරුම් කරගන්නේ කෙසේද කියලා. අපි කොහොමද මහාචාර්යතුමනි දරුවෙක්ට විනෝදාංශයක් තෝරා දෙන්නේ මේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ කරලා? නර්මදා මහින්දනේ මගේ ප්‍රශ්නෙට මහින්දනේ නර්මදාගේ කතාව ඇතුළේම උත්තරයක් තිබුණා. නර්මදා මෙහෙම විනෝදාංශයක් අපිට දරුවෙකුට තෝරලා දෙන්න බෑ. ඒක තමන් තෝරගන්න. මහින්දනේ අපි සමාජය කරපු ලොකුම වැරද්ද තමයි දරුවන්ට විනෝදාංශ තෝරලා දෙන්න උත්සාහ කරා. සමහර වෙලාවට ක්‍රීඩාව වුණත් හරි ඔයා මෙන්න මේ ක්‍රීඩාව කරන්න. ඔයා මෙන්න මේ විනෝදාංශය කරන්න. මහින්දනේ ඕකම තමයි මහින්දනේ අපි කරපු ලොකුම වැරද්ද අපේ ඊළඟ පරම්පරාවට. අපි දැකලා තියෙනවා නර්මදා කියපු කතාව හරියටම හරි මේ විනෝදාංශත් එක්තරා විදිහට ඇසයින්මන්ට් එකක් මේ තමන්ගේ මේ කාලසටහන ඇතුළේ තියෙන පුංචි ඇසයින්මන්ට් එකක් විතර අපි නිකන් පුංචි උදාහරණයක් ගමු නර්මදා මේ අපි වතුරත් ගැනත් ඒවා මේ ගොඩක් කතා හරි හින්දා මේ දරුවෝ මේ ස්විමින් කරනවා නැත්නම් පිහිනුම් ක්‍රීඩාවක් විදියට කරනවා. මේ දරුවෝ මේ යනවා අපි හිතමු ස්විමින් පූල් එකට යනවා ඇඳුම මාරු කරගන්නවා වතුරට පනිනවා. මේ හැම විදියකටම මේ දරුවා පීනන්න දෙනවා. නමුත් කවදාකවත් මේ දරුවා ඇලක දොලක බැහැලා අපි අර ඉස්සර කතා කරපු මන් දැනයි නර්මදා කරලා තියනවාද කියලා අර දියබුන් ගහනවා කියන එක මේ දරුවෝ දැකලා නැහැ අහලා නැහැ. අපි තව පුංචි උදාහරණයකට යමු නර්මදා. අපි ගත්තොත්ින් චිත්‍ර කලාව ගත්තොත්ින් මේ කලාව කියන්නේ එක පැත්තක් ක්‍රීඩාවගේ වගේම අනිත් පැත්ත දැන් කලාව ගත්තොත්ින් මේ දරුවෝ මේ හැම විදියකටම චිත්‍රයක් අඳින්න දන්න ඉතාමද සුන්දර නිර්මාණයක් කරන්න දන්නවා. නමුත් මේ දරුවා දන්නේ නැහැ තමන්ගේ එහා පැත්තේ පුටුවේ වාඩිලා ඉන්න දරුවගේ චිත්‍රය අගය කරන්න කොහොමද කියන එක. මෙන්න මෙතනයි ගැටලුව තියෙන. අපි විනෝදාංශ කියලා මේ දරුවට තියලා තියෙන තවත් එක ඇසයින්මන්ට් එකක් තරඟකාරී ජීවිත රටාවේ මෙදෙන්න තමයි අපි ගොඩක් වෙලාවට විනෝදාංශයක් දෙන්නේ. නමුත් අද විනෝදාංශ මේ දරුවට දීලා තියෙන මේ තරඟකාරීත්වයත් එක්ක තව ටිකක් ඉස්සරහට යන්න. ඊළඟ එහා පැත්තේ කාමරේ එහා පැත්තේ පුටුවේ වාඩි වෙන දරුවට වඩා එක අඩියක් ඉස්සරහට තියන්න තවත් එක්තරා ක්‍රමවේදයක් විදිහට විනෝදාංශ තෝරගෙන දෙනවා. මම දකින්නේ නැහැ මේ දරුවෝ තවදුරටත් විනෝදාංශ කරනවා කියලා. මේ අධ්‍යාපන ක්‍රමය අතර ලොකු ගැටලුවක් තියෙනවා නර්මදා. ඒක අධ්‍යාපන ක්‍රමයේ මේ තත්ත්වයට වැටෙන්න හේතුනේ අපි මං හිතන්නේ මගේ පරම්පරාව නර්මදා කතා කරා 2000 වසරේදී නර්මදා චූටි දරුවෙක් අවුරුදු 19ක් ගෙවලා තියෙනවා කියලා සමහරවිට නර්මදාලාගේ පරම්පරාව මේ විදිහට වෙන්න සමහරවිට අපි වග කියන්න ඕනේ. මොකද අපි රටේ අවශ්‍යතාවය මොකද ඊළඟ පරම්පරාව මොකද්ද විය යුත්තේ මේ කියන අර ස්වභාවික පරිසරයත් එක්ක බද්ධ වෙලා යා යුතුයි කියන ගමනෙන් අපි දරුවව අයින් කරා. අයින් කරලා අපි දරුවට දැන් ඇඟිල්ල දික් කළ කියනවා දන්නේ නැහැ මනුස්සකම මොකමද කියන එක. ඉස්සර අපි දැක්කා සමනලයේ වැටිලා ඉන්නවා නම් ඒ සමනලයම අපි අරගෙන ගිහිල්ලා ගහක කොළයක් උඩින් තිබ්බා. නමුත් අද අපි දැකලා තියෙනවා මිනිස්සුන්ව කපලා කොටලා මරලා දාලා තියෙනවා පාරයිනේ. අපි අනේ අපොයවත් කියන්නේ නැහැ. මේ මනුස්සකම කියන එක ටික ටික අපි ඈත් කරා. මනුස්සකම කියන ටිකෙන් ටික ඈත් කළා. විෂය මාලාව ඇතුළෙදිත් අපි පුළුවන් තරම් උත්සාහ කරා පොතකට නැත්නම් අද වෙනකොට ටැබ් එකකට කම්පියුටර් එකකට ෆෝන් එකකට මේ දරුවගේ අධ්‍යාපනයේ සීමා කරන්න. ශිෂ්‍යත්වයේ පන්ති ශිෂ්‍යත්වයට අපි ගියොතින් අම්මා දැකලා තිනවා මේ මම ළඟදී මෑත කාලයේ දැක්කා මේ කොළ ජාති ඇඳලා තිනවා. මේ කොළේ මොකද්ද කියලා නම් කරන්න කියලා තිනවා. කරපිංච කොළයක් අපි ගත්තොතින් කරපිංච කොළේ පොඩි කරලා ඒ සුවඳ ඒ දරුවා දැකලා නැහැ. ඉතින් ඒක බොහොම යාන්ත්‍රිකව රූපයක් ඔස්සේ තමයි දැකලා තියෙන්නේ. මෙහෙම දරුවෝද අපි නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ මේ දරුවව කරපිංච කොළයක් දැකලා කරපිංච ගහකට නැගලා කොළයක් කඩලා ඒක පොඩි කරලා මේ කරපිංච සුවඳ කියන එක දන්නේ නැති දරුවෙක්ද අපි උත්සාහ කරන්නේ හදන්නේ. ඉතින් මේ දරුවව හදලා කොහෙටද අපි ගෙනියන්න උත්සාහ කරන්නේ කියන එක ගැන මට ලොකු ගැටලුවක් තියෙනවා නර්මදා. අනිවාර්යයෙන්ම මේ ඔබතුමාගේ විනෝදාංශ ගැන කතා කරොත් එහෙම ඔබතුමාගේ ශාස්ත්‍රයට බොහොම විරුද්ධ පැතිකඩක් ඔස්සේ ඔබතුමා විනෝදාංශය තෝරාගෙන තියෙන්නේ. අපි කතා කරමු ඒ ගැන. මගේ විනෝදාංශ කියන්නේ ඇත්තටම මගේ විනෝදාංශ තියෙන්නේ මගේ තියෙන මේ
අර මේ හැමතිස්සෙම වැඩ කරන්න මගේ මනස වෙහෙසන හැම දෙයකින්ම ඈත් වෙලා මගේ විනෝදේ හොයාගෙන යන්න පුළුවන් මගේ සිත නිවන්න පුළුවන් මට මේ කියන පරිසරයෙන් ඈත් වෙලා මේ අර කාර්ය බහුල පරිසරයෙන් ඈත් වෙලා ගෙවන්න පුළුවන් ජීවිතයක් තමයි මගේ විනෝදාංශය විදිහට හොයාගෙන ඉන්නේ මම ගොඩක් වෙලාවට ඡායාරූපකරණයේ යෙදෙනවා විශේෂයෙන් අපි දැන් දකින්නේ මේ ඔබතුමාගේ විනෝදාංශයේ මේ රූපවාහිනී තීරිය ඔස්සේ මොකද මේ වගේ ඡායාරූපයක් ගන්නකොට මම දැන් නර්මදා මෙතන ඉන්නකොටත් අපේ මනස දැන් 10ක 15ක වැඩ කරන නමුත් මේ වගේ ඡායාරූපයක් ගන්න ගොඩක් වෙලාවට අර ධානාගත භාවනාවකට යෙදෙනවා පැය 3 4ක් සමහරවිට භාවනාවක යෙදෙන්න සිද්ධ වෙයි මේ වගේ ඡායාරූපයක් ගන්න මේක මගේ විනෝදාංශයක් තර එක විනෝදාංශයක් විතරයි සමහරවිට මාස 3 4කට දවස් 2 3ක් මම කැලේ යතුනේ මගේ දරුවෝ දෙන්නත් එක්ක ගිහිල්ලා නේ දරුවෝ දෙන්නත් අද හොඳ ඡායාරූප ශිල්පියෝ බවට පත් වෙලා තියෙන උනුත් ඉතාමත්ම හොඳින් ඡායාරූප කරණයේ දෙනවා ඉතින් මේක තමයි මගේ විනෝදාංශය. ඉතින් මේක තුලින් මම කර කැලෙන් එළියට එනකොට මම අලුත් මනුස්සෙක්. අලුතෙන් අර සමහරලාට විශ්වවිද්‍යාලය ඇතුලේ සමාජය ඇතුලේ තිබිච්ච හැලහැප්පිලිම් එක්ක තිබිච්ච මගේ අර විකෘති මනස අයින් වෙලා ඉතාමත්ම සුබදායි හොඳ අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක මට මගේ ජීවිතය ආයෙ පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ විනෝදාංශය. අපි සූදානම් කතා බහ ඉදිරියට අරගෙන යන්න. නමුත් මේ පුංචි විරාමයෙන් අනතුරු කතා බහේ තවත් අපූරු පැතිකඩකට යොමු වන්නට සූදානම් වන්නේ. මාචාර්යතුමනි, දැන් අධ්‍යාපනය පිළිබඳව කතා බහ කරනකොට මේ ස්වභාව ධර්මයේ කොහොමද අපි අධ්‍යාපන ශාස්ත්‍රයට යොදාගන්නේ? බොහොම අපූරු පිළිතුරක් ඔබ සතුව තිබේවි කියලා මම විශ්වාස කරනවා. අනුමත මෙහෙමයි, ඇත්තටම ස්වභාව ධර්මයේ අධ්‍යාපනයට එකතු කරගන්නේ කොහොමද කියනට මම පොඩ්ඩක් වෙන පැත්තකින් මේකට ආවොත් ඇත්තටම ලෝකයේ සංවර්ධන ඇතික ලෝකයේ ඉස්සරහට යන්න ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙනවා. අපි ගත්තොත් අධ්‍යාපනය ඇතුළේ වෙනත් ගොඩාක් දේවල් අපි වෙනස් වෙලා තියෙනවා. ටුවරිසම් වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්, මේ හැම දෙයක්ම දවසින් දවසේ වෙනස් වෙනවා. නමුත් අවාසනාවකට අපි මට හිතෙනවා මේ මට හැඟෙන දේ මම මේ කතා කරන්නේ. මට හිතෙන දෙයක් තමයි අපි මේ සංවර්ධනය කියන අධ්‍යාපන ක්‍රමවේද වුණත් අපි අල්ලලා තියෙන වැරදි තැනින්ද කියලා. අපි හිතුවොත් මේ ක්‍රමවේදයන් මේ සර්පයෙක් කියලා මට හිතෙනවා මේ සර්පයාගේ නැට්ටෙන් තමයි අපි අල්ලගෙන යන්නේ හැමතිස්සෙම. නමුත් මේ රවුම ගිහිල්ලා මේ සර්පයාගේ ඔළුව ඇවිල්ලා තියෙන අපේ පිටිපස්සේ. මොකද ඌන් හොයාගෙන යන අපේ පිටිපස්සේ අපේ මුල්. නමුත් අපි එයාගේ නැට්ට අල්ලගෙන ගමනක් යනවා කියලා තමයි මම දකින්නේ. මොකද මේ අපි ගත්තොතින් ලෝකයේ අධ්‍යාපන ක්‍රමවේදයන් ගත්තොතින් අද නැවතත් ඔවුන් උත්සාහ කරනවා මේ දරුවව කන්ටෙන්ට් නැත්තම් මේ තියෙන විෂය මූලික මේ අර කන්ටෙන්ට් බේස් එඩියුකේෂන් එකේ ළමයව ඈතට ගෙනහිල්ලා ළමයාට තමන්ව ප්‍රශ්න කරලා තමන්ව ප්‍රශ්න කිරීම තුළින් තමන් ඒ ප්‍රශ්න කිරීම ඇතුළෙන් තමන්ගේ අධ්‍යාපන වර්ධනයක් පෞරුෂ වර්ධනයක් නිර්මාණය කරගන්න ක්‍රමවේදවලට අද ගිහිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට පරිසරයත් එක්ක බද්ධ වෙලා පරිසරයෙන් ඉගෙන ගන්න පරිසරයත් එක්ක දැන් අපි දැකලා තියෙන සමර් කැම්ප්ස් කියලා ළමයින් අපි අරන් යනවා කැලේ ඇතුළට වෙන රටවල් විශේෂයෙන් දියුණු රටවල් ඇතුළේ. ඉතින් මේ වගේ අධ්‍යාපන ක්‍රමවේදයන් දවසින් දවස වෙනස් වෙලා තිනවා. අපි වැරදි තැන්වලින් අල්ලලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මේ අපි ගත්තොතින් ගොඩාක් මේ අද සමාජයේ නූතන සමාජයේ මේ නිර්මාණකරණයට යෙදෙන ගොඩාක් දෙනෙක් මම දැකලා තියෙන්නේ ගොඩක් වෙලාවට අර ස්වභාවික පරිසරයෙන් උකහා ගත්ත දේවල්. අපි ගතදී මේ බයෝ මිමික්‍රි කියන කන්සෙප්ට් එක නැත්තම් මේ ස්වභාව ධර්මය අනුකරණය කරලා කොහොමද අලුත් දේවල් හොයාගන්නේ කියන එක. මේ වීඩියෝ එකේ පේන්නේ නර්මදා ඔය වගේම දෙයක් තමයි. මේක ඩෙන්ඩේරියන් කියන මේ මල අපිත් දැකලා දෙන ලංකාවේ මේ වගේ මේකට සමාන මලක් තියෙනවා. මේ මල තමයි අර පැරෂුට් එක යන්නේ එක තෝරගත්ත එක يعني පැරෂුට් එක යන එකේ පෙර ඒ සම්පූර්ණ විද්‍යාත්මක පසුබිම සංකල්පය හැදෙන්නේ ඔය ඕවත් එක්ක. දැන් ඔය හැම දෙයකම මේ හැම වීඩියෝ එකේ පේන හැම කතාවක් ඇතුළෙම අපිට අලුත් නිර්මාණ කරන්න ක්‍රමවේද ගොඩක් තියෙනවා. මොකද මේ ස්වභාව ධර්මයේ තමයි ලෝකයේ තියෙන හොඳම නිර්මාණකරුවා. මේකේ තියෙන විද්‍යාව තෝරගන්න පුළුවන් නම් විශේෂයෙන් අද සංවර්ධිත රටවල් කියලා හිතන ගොඩාක් රටවල් තේරුම් අරගෙන ස්වභාව ධර්මය අනුකරණය කිරීම තුළින් ගොඩාක් නව නිර්මාණ කරන්නට දෙන්න පුළුවන් කියලා. මම එක උදාහරණයක් ගන්නම්. මම හිතන්නේ අපිට ඕක බලා ගන්න පුළුවන්කම ලැබෙයි. මේ ජපානේ බුලට් ට්‍රේන් කිව්වම මදන ජපාන තමයි අපිට මතක් වෙන්නේ. අර වේගින් යන දුම්රියවල් අපිට හිතා ගන්න බැරි වේගවලින් යන දුම්රියවල් ගත්ත මේ ප්ලේන් එක ගත්තා. ප්ලේන් එක ඇතුලේ ප්ලේන් එකේ හැඩය, ප්ලේන් එකේ බඳ, ප්ලේන් එකේ මූණ මේ හැමදේම බැලුවාට පස්සේ කෙනෙකුට මතක් වෙයි සතෙක් ටග්ගාලම එනකොටම ඒක ආවනේ පාත්‍යගේ අනාකූල හැඩය. පාත්‍යගේ මූණ ඔබ ප්ලේන් එකේ මූණයි පාත්‍යගේ මූණයි ගත්තොතින් ඒ වගේ ප්ලේන් එකේ බඳයි පාත්‍යගේ බඳ හරියයි ගත්තොතින් ඉතාමත් සමානයි. මේ අපි ගොඩක් වෙලාවට ස්වභාව ධර්මයෙන් ඈත් වෙලා කරන්න යන නිර්මාණ අන්තිමට ගිහිල්ලා ඒකේ උච්චතම තැනට එන්නේ
ස්වභාව ධර්මෙට ඉතාමත්ම ළඟ තැනක මේ මම කියන්න උත්සාහ කරේ මේ නර්මදා ඕකේ තව තවයක් ඉස්සරහට එනකොට ඉතාමත්ම සුන්දර කතාවක් දැන් ඔය හෙලිකොප්ටර් එක වුණත් හෙලිකොප්ලේන් එක අපිට එක තැන නවත්තගෙන ඉන්න බෑ අහසේ. නමුත් හෙලිකොප්ටර් එක අපිට එහෙම කරන්න පුළුවන්. ඒතර හෙලිකොප්ටර් එකට එහෙම හැකියාව ලැබෙන්නේ අර බත්කූර කියන සතාගේ චලන ක්‍රම වේද ඔහුගේ නැට්ට හැසිරීම කොහොමද ඔහුගේ පියාපත් හැසිරීම කොහොමද ඒකෙන් තමයි හෙලිකොප්ටරේ කියන එක අපූර්ව සංකල්පද මහාචාර්ය අපූර්ව සංකල්ප ඇත්තටම මේවා තමයි අපේ දරුවෝ අධ්‍යයනය කරන්න ඕනේ මේක තවත් එක්තරා විදියක හොඳ නිර්මාණයක් මේක අර වවුලාගේ අපි දන්නවා වවුලා රාත්‍රී කාලේ ගමන් කරන්නේ යම්කිසි දෙයක් හොයාගන්නේ අල්ට්‍රාසවුන්ඩ් ඔහුගේ ශබ්ද තරංග පරිවර්තනය කළ ඒ පරිවර්තනයත් එක්ක දුෂ්ඨාභ්‍යාධිත පුද්ගලයෙකුගේ සුදු සැරයටියක් අපි සුදු සැරයටිය කියන්නේ අපි ගොඩක් දන්න කෙනාද ඒක නව්‍යකරණයට ලක් කරලා තියෙනවා මේ වවුලාගේ ඒ ස්වභාවික ක්‍රමවේදයන් එක්ක මේකත් ඉතාමත් මම හිතන්නේ ගොඩක් අය දන්න කියන දෙයක් නර්මදා මේක මේ අපි දැකලා ඇති මේ අපි කැලේ ඇවිදගෙන යනකොට අපේ ඇඳුම්වල ගෙඩි පැටලෙනවා හරි අමාරුයි ඔය ගලෝ ලයින් කරන්න මම මේ තුත්තිරි ගැනනේ මේ කතා කරේ පොඩි ගෙඩි ඕක ලෝකේ බිලියන ගාණක් හම්බ කරමු නව නිර්මාණයක් වෙල්කො කියන්නේ ඔය මේ රෙදි කෑලි දෙකක් ඇලවෙන ක්‍රමවේදයක් විතර අපි දැකලා තියෙනවා අපි කවුරුත් හිතුවේ නැතුව ඇති ඕක නිර්මාණය කරපු පුද්ගලයා ඕක නිර්මාණය කරන්න ඔහුට අදහස ගියේ එයා එයාගේ සොනකේ එයාගේ බල්ලයි දවසක් කැලේ යනකොට එයාගේ ගෙදර එනකොට එයාගේ ඇඳුම්වලයි බල්ලගේ ඇඟෙයි ඔය තියෙන ගෙඩි ඇලවිලා තිබුණා ඒක තවදුරටත් විශ්ලේෂණය කළා තමයි ওই වෙල්කෝ කියන එක නිර්මාණය වෙන්නේ මම කියන්න උත්සාහ කරේ උතනින් එහා ගිය එකක් නමද අපි එතනට මේ වීඩියෝ එකට එන්න පුළුවන්කම අපිට ලැබෙයි ඒකේ කතා කරන්නේ මේ අර බුලට් ට්‍රේන් එක උමං ඇතුලෙන් යනකොට විශාල ශබ්දයක් එනවා මේ වාතයේ තෙරපීමත් එක්ක ඕක නව්‍යකරණයට ලක් කරනවා ජපාන හිටපු මේ ඉංජිනේරුවෙක් ඔහු කුරුල්ලෝ ගැන අධ්‍යයනය කරන පුද්ගලෙක් ඔහු ඔන්න ඔය කියන එක ඔහු මේ විදුලි දුම්රියේ හැඩය මූණතේ හැඩය ඔහු වෙනස් කරනවා පිළිහුඩු වගේ අනුකරණයෙන් පිළිහුඩුවා ඔබ දැකලා තියෙනවා පිළිහුඩුවෙක් මාළුවෙක් දැක්කට පස්සේ මාළුවට නොතේරෙන්න වේගයෙන් ඇවිල්ලා මාළුව අල්ලගන පිළිහුඩුවට ශනිකව අල්ලගන මාළුවට ඇහෙන්නෙත් නැ දැනෙන්නෙත් නැ ඉතින් ඔන්න ඔය ක්‍රමය බුලට් ට්‍රේන් එකට බද්ධ කරනවා ඔහු බද්ධ කරලා ඔහු බුලට් ට්‍රේන් එකේ වේගය වැඩි කරනවා ඒ වගේම තමයි අර අති විශාල ශබ්දයක් ජනනය කරන එක ඔහු නවත්වනවා ඉතින් අැතර මේ වගේ උදාහරණ ලක්ෂ ගාණක් අපිට කතා කරන්න පුළුවන් මේ නර්මදා ඔන්න ඔය නිර්මාණය මේ වගේ දේවල් අපේ දරුවෝ අධ්‍යයනය කරන්න උපයනවා පරිසරයේ විඳින්න පුරුදු වෙනවා අර පරිසරයේ දකින්නට එහා ගිහිල්ලා පරිසරයේ විඳින තත්ත්වෙට ගෙන යනවා මෙන්න මේ ක්‍රමවේදයන් අධ්‍යාපනය ඇතුළට ගෙන බල බුලට් ට්‍රේන් එකේ මූණ ගත්තොතින් පිළිවිඩු වගේ මූණට ඉතාමත් ආසන්නයි. ඒතර මේ වගේ දේවල් අර වාතේ කපාගෙන යන තමයි මේ හැඩේ බලන්න ඕනේ විදිහට. අපි කතා කරන භාෂාවෙන් කියවදින් වාතේ කපාගෙන යන්න පුළුවන් පිළිවිඩු වගේ මූණ ඒ හැඩයත් එක්ක ස්වභාවික හැඩේ. ඒතර මේ බුලට් ට්‍රේන් එකේ මූණත වෙනස් කරලා ඔහු නව නිර්මාණයක් කරා. ඉතින් නර්මදා ඇත්තටම අපිට අද කාල වේලාව නැති හින්දා අපිට ලොකු දෙයක් කතා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මම කියන්න උත්සාහ කරේ මේ පරිසරය කොහොමද අපි බද්ධ කරගත යුත්තේ අධ්‍යාපන ක්‍රමවේදයන් එක්ක. මම හිතන්නේ අපි ඔහොම කතා කරනකොට ගොඩක් වෙලාවට අර මේ ප්‍රසිද්ධ පාසල් රටේ තියෙන මේ ප්‍රභූ පාසල් කියන පාසලකට වඩා අපි කියන ඔය සම්පත් වලින් නැති සම්පත් එතරම් නැති ගමේ පාසලකට මම හිතන්නේ මේ දේ ඉතාමත්ම හොඳින් තීරණය කරන්න පුළුවන් උගන්වන්න පුළුවන්කම ලැබෙයි කියලා මම හිතනවා. මොකද මේ අපි හැමදෙස්සම නැති දේ ගැන කතා කරනකොට අපිට අත්දැකීම තියෙන මහාචාර්යතුමා මේ බොහොම පිටිසර පළාත්වල දරුවන් බොහොම අපූර්ව නව නිර්මාණ කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒකම තමයි නරවදා මම කියන්න උත්සාහ කරේ. මේ අපි ළඟ වටපිටාවේ ගොඩක් දේවල් තියෙනවා. මන්දර කොළඹ පරිසරයේ දකින්න බැරි තදාසන්න පරිසරයේ දකින්න බැරි ගොඩක් දේවල් අපිට මේ ගමේ පරිසරයේ ගමේ පාසල වටේ දකින්න පුළුවන්. ඉතින් ගමේ පාසලේ අපි හරියට මේක පාවිච්චි කරොතින් අපි අර අපේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ නර්මදා මේ ඉංජිනේරුව හදන්න, වෛද්‍යවරු හදන්න. අතරම නර්මදා ඉංජිනේරුවෙක් හදනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. වෛද්‍යවරයෙක් හදනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මිනිස්සු නිර්මාණය කරන්න, මිනිසත්කම තියෙන මිනිස්සෙක් නිර්මාණය කරන්න. ඒක හදන්න අපිට සිද්ධ වෙනවා මේ දරුවව පරිසරයට ගෙන යන්න, පරිසරයේ විඳින්න උගන්වන්න. අන්න එදාට පුළුවන් වෙයි වෛද්‍යවරයා ඉංජිනේරුවරෙන් එහාට ගිය නියම මිනිස්සෙක් සමාජයට දායද කරන්න. අර නර්මදා පටන් ගත තැනින් අපි අවසන් කරොදින් එදාට පුළුවන්කම ලැබෙයි පරිසරයට හානියක් නොකර අපි හැමදාම මැරෙනවා කවද හරි දවසක කියන දේත් ඔළුවේ තියාගෙන පරිසරයට දෙයක් කරලා සමාජයට යමක් කරලා
අපේ ඇස් දෙක පියෝ ගන්න මම හිතන්නේ ඒක තමයි අපිට අද සමාජයට වැදගත් වෙන්නේ අනිවාර්යයෙන්ම අපි පරිසරයේ කියවන්න පරිසරයේ විඳින්න ඉගෙන ගනිමු ඉතින් අද දවසේ අපි කතාබහට එක්ක මොටු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුරු මැතිතුමාට අපි බොහොම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා අපි නැවත වතාවක් මේ පිළිබඳව කතාබහ කරන්න සූදානම් අද දවසේ අපි සූදානම් ප්‍රධාන පාලක මැදිරියට යන්නට ඉන් අනතුරු නැවතත් අපි හමු වෙමු සඳුදා සූර්ය විමනේ